प्रेक्षक पाठक अनेक विध लौकिक पंचका मनुष्य सत्व पृथु महापोल मत सौभाग्य साधन उत्तम गुण लादन सीमित साधक अतर उत्तम गुण स्त्री पुरुष आवेद भौतिक सह कर्मलसी गुणवटिनाकं लबादेन बव वैदिक भारतीय वेद शास्त्रे तुल सिद्धांत नियमयन लेस दक्वा विस्तर करनु लबनवा मेलेस पुरुषयाट उतुम गुण लेसिन सौभाग्य उदा करनु लबन स्त्रीक तुल पीतन गति स्वभाव लक्षण विस्सक पिलिबदव मीट पूर्व श्रम विदुष्य सटाना तुलिन अप ओब वेत करुणुगेन आवा इदिन सौभाग्य अनेक आकारे ऊ अभाग्य अंदुर एतिकरनु लबन कर्म साधक लेसिन स्त्री शरीर तुल पिहिटन अवगुण देह स्वभाव लक्षण विस्सक पिलिबंदव ऊ वेद शास्त्रीय दनुम श्राव्य दुष्य सटाहनक लेस अप अद ओब वेत गेन एनवा इदिन अर्थ धर्म काम मोक्ष दिव्य गमने सौभाग्य लबन्नट मग कियन पेरदिग भारतीय वेद शास्त्रीय असम सम दनुम लबन्नट दनुम प्रियति प्रेक्षक पाठक रस हितवतुनि ओबगे वाटिना काले इदिरि विनाडि कीपय रंदी सिटिन्न अप समग इदिन में अनुव यम इस्त्रियकगे याटिपतुल कहा पांडु पहें युतु वेद तद वियली स्वभावें युतु वेद मकुन दल आदि दल लकुन सर्प अकुटु आदि लकुनु पीहिटाति वेद एवं लकुनु लक्षण सहित इस्त्रीन कर्म वेगे तुल दुखित बवत असरन कमा दिलिंदु बवत गेन उपतलबा अति बव अंग लक्षण देह लक्षण वेद शास्त्रे तुल संधान करनु लबनवा एमेन्न यम स्त्रियकगे पादे नियपतु कलु पहेन युतु वेद अंगुरु इरि साहित वेद एवेनि लक्षण साहित स्त्रिय दुख कनगाटु उरुम करगत्तियक बव वेद शास्त्रे तुल संधान करनु लबनवा एमेन्न मसिन पिरी नोगिय केटि एंगिली पिहिटा तिबेन इस्त्रियत अनवश्य लेस दिगिन नुदु ऊ एंगिली पिहिटा एति इस्त्रियत पादे अवसन एंगिल्ल हेवत सुलंगिल्ल पोलुवे स्पर्शन वन इस्त्रियत अनेक विद ऊ दुख दोमनस्यन उरुम करगत्तियक बव वेद शास्त्रय तुल संधान करनु लबनवा එමෙන්න යම් ස්ත්‍රියක ගමනේ යෙදෙන විට දූවිලි අවසමින් ගමන් කරයිද එවැනි ස්ත්‍රී මෞපිය උරුම කුල පරම්පරා ගෞරවය බිඳ දමන බව වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ මහ පැටැඟිල්ල සහ දබරැඟිල්ල පොළවේ නුගටේ නම් ඇය වැන්ද මුවීමේ මූලික ලක්ෂණයක් බව සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ පාදයේ මහපට ඇඟිල්ලට වඩා පාදයේ මැද ඇඟිල්ල දිගු වේ නම් එවැනි ලක්ෂණ සහිත ස්ත්‍රිය විවාහයට පෙරත් විවාහයට පසුවත් ගෞරවය බිඳ ගනිමින් අනාචාරවත් විය හැකි බවත් වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ නිලුඹ එකිනෙකට අසමාන වේද දැඩි ඝනකමින් යුතු වේද असम विषम लेस दिग्नुतुवेद विलुंब उसेन्युतुवेद एवनि इस्त्री पतिदम बिंदिन बवत दिलिंदु बवत पत्वन बवत मानसिक अवुल वियुल सहित इस्त्री कवन बवत वेद शास्त्रे तुल संधान करनु लबनवा එමෙන්න යම් කාන්තාවකගේ ධන හිසෙන් පහල කෙණ්ඩා ප්‍රදේශය පුරුෂයෙකුගේ මෙන් මසින් ඉලිප්පී පවතීද ලෝම කූපයන් ගහණය වැඩි වෙයිද නහර ඉලිප්පීම් ආදීන් යුතුය වේද එවැනි ස්ත්‍රිය සැපේ නොලබන බවත් කොතරම් සැපේ සහිතව උපත ලැබුවත් එම සැපයන් පිරිහී යන බවත්
අංග ලක්ෂණ දේහ ලක්ෂණ වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ දනහිස් එකිනෙකට සමාන නොවේද දනහිස් කෙට්ටු ස්වභාවයෙන් යුත් වේද එවන් ස්ත්‍රිය ඒකාධිපති අවස්ථාවාදී ගුණයෙන් යුතු බවත් මූල්‍යමය වශයෙන් දුබලතාවයන්ට ලක් විය හැකි ස්ත්‍රියක බවත් වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා එමෙන්ම යම් ස්ත්‍රියකගේ කලවාදික එකිනෙකට වෙනස් වේද ලෝම කූපයන්ගෙන් පිරී පවතීද කෙට්ටු පැතලි ස්වභාවයෙන් යුතු වේද එවන් දේහ ලක්ෂණ සහිත ස්ත්‍රිය වැන්ද බුභාවයට ලක්වන බවත් දුක් සහිත ජීවිතයක් උරුම කරගත්තියක බවත් වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ යෝනි ප්‍රදේශය රෝම කූපයන්ගෙන් තොර වේද රෝම පැවතියත් එම රෝම වමට කැරකවි පවතීද ඉතා යට ප්‍රදේශයේ පිහිටා පවතීද ප්‍රමාණයෙන් කුඩා වේද එවැනි ශරීර ලක්ෂණ සහිත ස්ත්‍රිය හට ඉතා දුක් සහිත ජීවිතයක් උරුම වෙන බව වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ නාපිය පහත කොටස පිටතට පෙනෙනසේ නහර පිහිටා රේඛා පිහිටා ඝන රෝමයන්ගෙන් පිරී පවතීද එවැනි ස්ත්‍රී අසුබදායක වන බව සඳහන් කරනු ලබනවා එමෙන්ම යම් ස්ත්‍රියකගේ නාභිය ගැටයක් ලෙස පිහිටා දකුණු කැරකවි ඇති ස්වභාවයෙන් යුතු වේද එවැනි ස්ත්‍රිය වාසනා ගුණයෙන් දුර්වල වූ අයෙකු බව වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා හැඩයෙන් තොර වූ නිතඹ ඇට්ටියද රෝම සහිත වූ නිතඹ සහිත ස්ත්‍රියද අඟල් 24කට වඩා වැඩි ඉඟටියක් ඇති ස්ත්‍රියද සෞභාග්‍ය ගුණයෙන් දුර්වල වූවන් බව වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ පියුරු ආශ්‍රිත ප්‍රදේශය රෝම කූපයෙන් පිරී පවතීද පියුරු එකිනෙකට දුරස් පරතරයේ පිහිටා ඇද්ද එකිනෙකට අසමානකම් සහිත වේද දිගු කඩා හැලෙන ස්වභාවයෙන් යුතු වේද එවන් පියුරු සහිත ස්ත්‍රී සුබ ගුණ බලේ දුර්වල වූවන් බව වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ උරහිස් එකිනෙකට අසමාන වේද උසින් යුතුව පිහිටා ඇතිද ඇටකටු සහිත බව මතු වී පෙනේද කිහිල් ප්‍රදේශයේ මසින් පිරී පවතීද තදින් දහඩිය පිට කරයිද එවැනි ශාරීරික ලක්ෂණ පිහිටි ස්ත්‍රිය ගුණයෙන් පිනෙන් වාග්යෙන් දුර්වල වූවන් බව සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ පිට ප්‍රදේශය වක් ලෙස පිහිටා පවතීද මසින් තොර වේද ඇට සහිත වේද රෝම සහිත වේද නහර මතු වී පවතීද එවන් ස්ත්‍රී නපුරු දුෂ්ට ගුණයෙන් සහිත එකියක වන බව අංග ලක්ෂණ දේහ ලක්ෂණ වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ බෙල්ල ප්‍රදේශය ඝන කමින් යුතු වේද ඇට සහිත බව මතු වී පෙනේද කෙටි වේද පැතලි සහිත වේද එවැනි ලක්ෂණ සහිත ස්ත්‍රිය තුලින් පුරුෂ විනාශය ඇතිවන බව ශාස්ත්‍රීය නියමයන් තුල සඳහන් කරනු ලබනවා එමෙන්න රෝම පැතලි ගිය කම්මුල් සහිත ස්ත්‍රියත් කම්මුල් මසින් තොරව ඇට සහිත බව මතු වී ඇති ස්ත්‍රියත් වාසනා ගුණේ ඌර්ණන වූ ස්ත්‍රීන් බව වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා. ඉතා කුඩා වූ මුඛයක් ඇති ස්ත්‍රියක් ඉතා පළල්ලු මුඛයක් සහිත ස්ත්‍රියක් තොල් පෙති කෙට්ටු ස්වභාවයෙන් යුතු ස්ත්‍රියක් කාල වර්ණ වූ තොල් සහ විදුරු මහ සහිත ස්ත්‍රියක් දිවෙහි ලප සහිත ස්ත්‍රියක් රෝම ගැවසීගත් උඩුතොල ඇති ස්ත්‍රියක් ඉතා දැඩි අවාසනා ගුණයෙන් යුතු බවත් ස්වාමියා සහකරු වෙත මාර්ගගෙන එන බවත් වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා. එමෙන්ම සිනාසෙන විට කම්මුල්හි වල ගැසෙන ස්ත්‍රිය උලදම් පතිදම් බිඳ දමන බව වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා.
එමෙන්න යම් ස්ත්‍රියකගේ දෙනෙත් දුබ්බර බැගෑපත් බව සහිත වෙයිද දෙනෙත් කහපැහැයේ නුතු වෙයිද නිතර ඇසිපිය හෙලන ස්වභාවයෙන් නුතු වෙයිද එවන් ස්ත්‍රිය දුසිල්වත් බවත් පින භාග්‍යෙන් දුර්වල වන බවත් සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ ඇහි බැම ඝන රෝමයෙන් පිරී පවතීද ඇහි බැම දෙක එකට එක්ව සම්බන්ධ වී පවතීද එල්ලා හැලෙන නලල් තලයක් වේද එවන් ගති ලක්ෂණ සහිත ස්ත්‍රිය සුව පහසුවෙන් තොර වූ ස්ත්‍රියක බව වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා යම් ස්ත්‍රියකගේ හිස වල ගොඩලි සහිතව පිහිටා ඇද්ද ඉතා පුළුල් වේද ඉතා දිගු වේද සමන වේද කේශ කලාපය රත් දුඹුරු පැහැයෙන් යුතු වේද එවන් ලක්ෂණ සහිත ස්ත්‍රිය දුර දිග බලා කටයුතු නොකරන බවත් නපුරු ද්වේෂ සහගත ගුණයෙන් යුතු වන බවත් වේද ශාස්ත්‍රය තුල සඳහන් කරනු ලබනවා ඉතින් පෙර සඳහන් කළ දේහ ලක්ෂණ අංග ලක්ෂණයන්ට අමතරව දුර්භාග්‍යයන් සහිත ස්ත්‍රීන් තුල පහත ආකාරයේ ලක්ෂණ පිහිටා තිබෙන බවත් ප්‍රතිඵල සහිතව සඳහන් කරනු ලබනවා මේ අනුව එල්ලා හැලෙන නලල් තලයේ සහිත ස්ත්‍රිය ස්වාමියාගේ සහෝදරයා වෙත මාරක වන බවත් එල්ලා හැලෙන උදරයේ සහිත ස්ත්‍රිය තම ස්වාමි පුරුෂයාගේ පියා වෙත මාරක ගෙනෙන බවත් එල්ලා හැලෙන තට්ටම් සහිත ස්ත්‍රිය තම ස්වාමියා හට මාරක ගෙනෙන බවත් අංග ලක්ෂණ දේහ ලක්ෂණ වේද ශාස්ත්‍රයේ තුල සඳහන් කරනු ලබනවා එමෙන්ම අසමානකම් සහිත හිදැස් පරතරයේ සහිත දත් පෙළ පිහිටා ඇති ස්ත්‍රිය විවාහ සාධකයේ වෙත පල නොදෙන බවත් දුක් දෙන්නියක වන බවත් යම් ස්ත්‍රියකගේ සම තද වියලි බවින් යුතුද එවන් ස්ත්‍රිය ඉතා නපුරු දුෂ්ට ගුණයෙන් යුතු වන බවත් වේද ශාස්ත්‍රයේ තුල සඳහන් කරනු ලබනවා ඉතින් ප්‍රේක්ෂක පාඨක රස හිතවතුනි අවගුණ දුර්ගුණ සහිත අභාග්‍යයන් සහිත ස්ත්‍රියක තුල බාහිර ශාරීරික ලක්ෂණ ලෙස පිහිටා ඇති දේහ ලක්ෂණ අංග ලක්ෂණ පිළිබඳව පෙරදිග ಭಾರತೀಯ වේද ශාස්ත්‍රීය දැනුම් පද්ධතිය තුල මේ ආකාර ලෙසින් කරුණු දක්වා විස්තර කරනු ලබනවා ඉතින් මේ ආකාර වූ වේද ශාස්ත්‍රීය අසම සම දැනුම ශ්‍රාව්‍ය දුෂ්‍ය සටහනක් ලෙසගෙන මතු හමු වීමේ බලාපොරොත්තු සහිතව ජීවිතයේ ශ්‍රාව්‍ය දුෂ්‍ය සංග්‍රහව තුලින් අදට අප සමුගෙන යනවා ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට බලාපොරොත්තු ඉටුවන සුබ අනාගතයක්